श्रीलंका එහිදී පවසායත්තේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මේ මොහොතේ වැදගත් වන බවයි. ඒ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හි පවත්වන ස්ප්‍රින්ග් සමුළුවේදීය. මෙම සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදු කළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝජීවා පැවසුවේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වයේ ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවයි. මේ අතර මෙරට විදේශ ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අද සිය නිල තීරණේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ඇමරිකාවේ වොෂින්ටන් හිදී එම රටවල් විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවැනි පුවත් ලදසනින් නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.